බුදහා අදුුර බුද්ධත්වයට පත්තුනේ ඥාන මාර්ගයවෙයි ප්‍රඥ්ඥා මාර්ගෙන් බදහදුරන් තමා ප්‍රඥා මාර්ගය සොයාගත්ත සිද්ධ ව බද්ධත්වේදී එතික් උන්හන්සේ අනුගමන කේ ඒකාලේ ඉන්දයාාවේ පැවිතිච්ච පාරම්පරික ඥා ඥාන මාර්ගය කාල පාරම්පරි උසත් ඥානය හැඳින්ිේ වේදය කියලා වේදේ ඒ කාලාගේ මක පරම් පරාගත කටින් කටට ඒ කාලේ අදවාගේ පොතපත බහුලුව තිබුණි නෑ ගුරුවරයා කටපාඩමෙන් දැනගෙන තවන්ගේ ගුරු පරම්පරාවෙන් ගෝලෑන්ට කියනදේ තමා ගෝලෑන් ඒළඟට ඒ ඇගේ ගෝලෑන්ටි ගෙන්ව. අන්න ඒ විදියට ගුරු ශිශ්‍යය පරපරාව මාර්ගයෙන් තමා වේද උනමින් හැඳින්න පාරම්පරික ඥානය පම්පර පර පම්ප පැතගෙනාව. ඒ නිසා ඒ ඥානය හැඳන්නේ සුත ඥානය කියල. බුදුහාන්දුුරුව උන්වහන්සේගේ ප්‍රථම ර් දේශනාවේදී සඳන් කරවා ධම්මචක්කපපවත්තන සූතරයකිෙන ධර්ම දේශනාවදී බුද්ධත්වයේදී උන්වහන්සේ සු්‍රඥානයෙන් පාරම්පරික සුතඥාලයෙන් එෙක් අහල නොතිබුණු ධර්මයක් බුද්ධත්වේ දැක්කයික. පුබ්බේසු අනනුස්තුුතේසු ධම්මේසු චක්කු උද පාද ඒ දර්ශනය උනාහන්සේ පහල කළේ ඇස උදාවනයි කියල ඇස වශයෙන් සඳහන් වෙන්නේ අද අපි විදර්ශනා ඥානය කියන තත්වය ඉංග්‍රීසින් ඉ එකටි කියෙන ඉන්සයිට් කියල අන්තර් ඥානය කියල සිහලට්ට පරිවර්චනය කරවා ඉන්සයිට් කිය එක. ඒ අන්තර්ඥානය පහයවෙන්නේ අප තුළතියෙන ඥානෙන්න්නවේ ්‍රට්ඥාරය. ඥානයේ කියන්නේ අපි පිටතින් ලබාගන්නා තොරතුරු සම්බාරයට දත්ත සම්බාරයට අපේ පංචේන්ද්‍රයාගෙන් අපි දත්ත ලබාගන්නවා. ඥානය ලබාගන්නවා අන්නේ ඥානය හැඳින් වෙන්නේ මක පරම්පරාගතෙන ඥානය වශයෙන් සුත ඥානය කියල ඒ ඥානයත් බුජාදුරැන්ට බුද්ධත්වයට පත්තිම් සඳහා පොරෝජනවත්තුළ ඒ ඥානය පත්හදා බලල තමා උන්වහන්සේ අන්තිමිට තේරුම් ගත්තේ ඥානය ගමන කරල අත්තේ කෙලි මතානයෝග නිවන්දකින් හදන එක නිරත්තක වෑමක් කියල. හත් අවරු දෙග දිිර පස්විිල පස්සේ. ඒවිජයට මනගතවෙන්න කලින් සතිනානය හොයාගෙන උන්වහන්සේ බෝහම කාම සුකල්ි කානයෝගී සැප සම්පත් රාජ සම්පත් භුක්තින්ද ඒනුත් හිතට නියම සැනසිල්ලක් සුවයක් ලැබෙන් නැතිබව තේරිලායි පරම සුවයක්ත් තේනවාද කල බලන්න ඒකාලහිට ඉන්දයානු මුනිෝරයන් හොයාගෙන වනගත වනේ ඒ මාර්ගයෙන් පරම සුවයක් වාගන්න පුලන්ධ කළ. ඒ හැඟීම උන්වහන්සේට පහළ වනේ ආත්මාර්ථ කාමී චේතනාව කොසේ නිෙවේ ජැක් උවහන්සේගේ කාලෙහිට බිනිසු අනන්ත දුක්කඳිනවා ඒ දුක්විජින හේතු වගැත්තම උන්වහන්සේ සතර පෙරණිමිත්තු වසිෙන් දැක්කේ මිනිසු හිපදනවා ජරාවට පත්තිනවා මැරෙනවා මෙන්න මේ නැතිකෑන්න බැරිිද. හැඟී මැතිවන මහා කරුණාව නිසා උන්වහන්සේ සංසාරයේ අනාධිමත් කාලයක්තිස්සේ භාවිතා කරපු මෙආසය කරුණාමය චචිතක බලපෑවෙන් තමා උවහන්සේ දුකට හේතුවක් දැනගෙන හේතුව නැති කල්ල දු ැති කරන්න ක්‍රමයක් හොයාගන්න ඒදී ද මංකලින් කිවවාගේ වන්හන්සේ අනුගමන එකළේ සම්ප්‍රදාායික භාවනා ක්‍රමයෙන්. සමත භාවනා ක්‍රමය. සුසිම සුත්‍රරය අටවාය සඳහන් වෙනවා භාාවනාය ගැන විතර කරෙන්නේ ධර්මයජී සමාජිය කියල භාාවනා මාර්ගයෙන් ලැබෙන සමාජීෙන් නිුවන්දකින්න බැකී එක සුසීමම සුත්‍රරට අටවාල් කියන. නිමනීත රැක්නවෙේ මාර්ගයක්වත් මාර්ග පලයක්වත් සමාජී භාවනෑ ලැබෙන සමාජයේ පලයක්වත් අන්ශංශයක්කත් නොවේ කියල. ඒ විදර්ශනාවේ අනසා්‍යයක් කියල කිය. විදර්ශනාව කියන්නේ ඇතුලිතින් මතුවන දෙයක්. ඥානයේ කියන්නේ ඉ මකලින්කගේ ප්‍ර්ඥාව කියන්නේ ඇතුළේ මත්වෙන ශක්තියක් ඒ ශක්තිය ක්‍රියාත්මවෙන්නේ ඇතු තු විදර්ශය අභිදර්ශනය දැක උසත් දර්ශනයක් හිතන් කරන දැකීම ඉංග්‍රීසි කන ඉන්සයිට් කියලා සිංහලය හැඳින අන්තර් ඥානයය එතන ඥානය කියන්නේ පාරම්පරික ඥානයනවෙේ දැරනගතී ඥානය කියන්නේ දැනගත්ත දේවල්ලට ලුවන කියන්නේ දැන්න දේට අන්තර් ඥානයෙන් දැන්න දේට ඒ නුවන මුමකුරාගිය උත්තමයකුටයි දැකිට පුළ ඒ මුකරා යෑමට කෙල්ම නැතුනත් අනිය වශෙන් මූලික හේතුවක් එන්න ගළුවන් සුතඥානය කාල සුතඥානය තිබනේ දැන්ගේ සුතඥානයක ු තිෙන්නේ පාඨකඥානය කියවල පොත්පත් දැතියෙනවා ඊට අමතර දැන්තියන පේක්ෂක ඥානය බල පුන් වීඩිය ල පුුවන් ඇව බලඩ පුුවන් කොම්පටේස් කකින් ලින් බලන්න පුුවන් ඒ නිසා අද සුතඥානයත් ටිකැන්නේ ල දැනගන්න ඥානයත් පාටක පොතපතෙන් ලබාගන්න ඥානයත්ීට අමතිරව පේක්ෂක ඥානයක් තිෙනු ඒ කිසිප ඥානයකින් නිුවන්දකිට බේ නිවන්දකින්ට පුළුවන්නම් හැම බෞද්ධ මාචාරීවරයෙක්ම නිවන්දකලතිීට පුළුවන් නිවන්දකිට වෙනවා ඥානෙන් නිවන්දකිින්ට පුළුවන්නම් බොහෝ විට නිවන්දකිින්ට තියන ලොකු බාධාවතමා ඥානය ඒ ඥානය අපි ලිබ තියෙන අපි ඉදයගෙන් ලැබෙන තුරතුර උඩ කිසිම ඉන්දරිියකට කිසිම දෙේක සැබෑ සතවය ඇත්ත තත්වය දන ගැනබේ ඇටවත් කන්ටවත් නාටව එව ශක්තිය සීමා සහිතයි අන්න ඒ ඉන්දුරයන්දන වැරදි තුරුතු අර්ද සත්‍යය තුරුතු වලින් නිර්මාණි කරගත්ත ඥානයකට තමා අපි දැනුමයි කියර කියන දැනගත්තදී. දන්න දේ කියලා කියන්නේ එක දන්නදේ අයිති අතීතයට දැන්න දේ අයිති වර්තමාන මෝතර් දැනෙන්නේ මේ මෝතේ ඒ දැන්නේකට තමා විදර්ශනාව කෙර කියන ඒ විදර්ශනාවට තමා පේන්නේ තමා තුළම තියන නිවන නිවන වැහිල්ල තියෙන්ලි ඥානය ඥානයේ ඉවත්වෙච්ච වෙලාවට තමා ප්‍රඥාව මතුවෙලා අන්තර්ඥානයෙන් නිවත් දකිට පුළුවන් දන්නදේ බැහැරවෙච්ච මෝතක බැයි නිවන්දකින මාර්ගයේදීත් නිවන්දැක්කට පස්සෙත් රාි කලින් එකතු කරගත්ත ඥානය අපේ මොලේ තැන් පත්වල තියෙනවා එක තම හාර්දිස් එක ඒක තිබුුණට නිුවන් දැකට පස්සේ රාතුනාට පස්සේ බුදුනාට පස්සේ ඒ ඥානය පදනං කරගෙන හිතන් ඉන්න ැහැ එමොකද රාත්වවා නැනන් නිුවන් දකිනවා කිය කියන්නේ හිතන එක නතර වෙන එක හිතනයකෙන් සිතවිලි පාලයව කරනවා සිතවිලි පාලීමට හිතන කියල කියන්නේ ඒ හිතන පාල සිතවිල් වර්ගතුනත්තියෙනවා එට සංකාර කියල කියනවා ්ඥාබි සංකාරකන යයාපත් සිතවිලි පාලවෙට පුළුවන් අපඥ්ඥාබි සංකාරයකන ආයාපත් සිතිවිලි පාලෙන් පුළුවන් භාවනා මාර්ගයේදී ඒ දෙකටම අයිති නැති මධ්‍යඇත්ත සිතතිවිලි පාලවෙන්න පුළුව. මධ්‍යත්ව සිටිවිලි කියල කියන්නේ අපේ සිතවලි පාලය හේතුවෙන ප්‍රධාන හේතු තුනක් වීන එකත් තම අපි හිතන්න කැමැති දේවල්ගෙන කැමැත්ත කිය රාගය සිතිවිලි පාලකරන හේතුව අකමැත්ත කිය දේශයත් සිතවිලි පාල කරන හේතුව අපි අකමැති දවල්ගෙන හිතෙනවා ඒ වගේම නොදන්න කමත් පාල කරන හේතුව මොදන්නකම කියන්නේ බොහෝ දෙවල්ලට අපි මුලා වෙන ඇත්ත පේනෙනෑ ඇත්ත නො නොපේනකම. ඇත්ත නොපේ නිසාත යම් ඇම් දෙවට කැමතිවෙන්නේ අකමැතිවෙන්නේ. ඒව සැබෑ තත්වේ නොදැනෙන් නිසා. බුදුුවන්දුරන් ජීවත්විච්ච පස්වනි ක්‍රස්තිපුූරු පස්සෙන් සතුර්ශයේදී ග්‍රීසිය ජීවත් එච්චේ හෙරැක්ලට කියන ත්යා දර්ශනකයා ප්‍රකාශයක් කලා තියෙනවා එකම ගංගට දෙවර පයිතියන්න බෑ කියල ගමනක් කල්ල පයිතිය දෙවුණගාන පයිතියවුට අන මුලින් පයිතීප ගංග පල්ලයාට ගලාගන ගිහිිල. ඒෝක තමා මේ ලෝකයේ තියන හැම දෙයක්ම හැම වත්තුවක්ම හැ මෝත්තකම වෙනස් වනවා. ඉංස එක ගමනක් අල්ලපු දෙන්නේ තව ගමන කල්ලන්න පුළන්ගේ. සැබසිෙන් බලන්නකුටට එක ගමනක්කත් අල්ලගන්න පුළුවන් දෙයක් නෑ එමකට අල් අල්ලන් හිතල අල්ලනකොටම අ හිතබදදේ නෑ ඒක වෙනස්සල. වේග හැම දෙයක්ම ව්‍යශතනවා විද්‍යා්ච ද පිළිගන්නවා. විශ්වගතිකත්මිස ඩැයිලනිමිස විශව ශක්තියකයනි ක්‍රාකාරිීත්්‍යය වේගවත් ක්‍රියාකාරිතය. එකස හැමත් සිතිවිලිය හදන ස්පාක්කොල්ට කියනවා අකුුණු කළගැන්චික් තක්ෂණ කලක අක්ෂණක කියයන්නේ අකුුණ ස්පාක්. ඒව ඇතිවිච්චකගන්න නැතියෙන. චුට්ටි අකුණු ගහනවාගේ අපි හිතයි. ඒ හිතත් පාලවෙච්චගම නැතිවවා. එකට අල්ලගන්න පුළන් යෙකුන්නේ අල්ලගන්න වෙන්න අතාරෙන්ි පුළලද්දයෙකුත් නෑ. එනිසා අප අල්ලගන්න හදන්නත් අතාර හදන්නෙ ඒ සත්තිය න දන්නකම නිසා ඒතා මෝහේ කලකය. ඒ මෝහේ නැතිවෙන්නේ ්‍රඥාව කියල නුවන පාල වුණම්. ඒක හිටන් කෙරන දර්ශනයක් අි දර්ශනය. ඒ දර්ශනය හඳුනා දෙන්න තම උදහදුරු ධම්ම චක්කක් පාතනසු ත්‍රේදී චක්කුම් උදපාදි කළෙකේ ඇහැ උදවනායි කළ කාව්‍යාකාරයෙන් කියන්නේ හල්ති හැ ඇතිවුණා නෙවෙයි. මනස ම මනස කියන ඇස පාල වුණ. හිතෙෙන්ම ඇහැත් මතු වුණ. මතින්න ොක්කද විශේෂ හිත හිතෙන්ම හිට දකින්න පුළුවන් ක අප හිේ පැති දෙකත් තියෙනවා එක පැත්තක් දකින තක් හි තියෙන දකින දේ කිය අපේ හිතේ නතරම පාලවෙන්න සිටවිල් චින්තන ආවින් දෙන ඒවා අපිට දැනන ගති ඇතින එකට ධර්මය පාතිකන සතියකය සීය ඉන්න කියල. ඒ දැනගතයේ වර්ධනය කිරීම තමා අන්තිමේදීන් වන් දැකීමට උබකාරවත්වන්න. ඒකයි බාය සූතරයේදී නිවන් දකින කෙටිම මාර්ගය කියන්න කියලා විනාරිි කීපයකෙන් කිව්වාම තත්ත්වය කහිපයකදී විදාදුරු ප්‍රකාශ කළේ ඇස්කන්න ආසාදී ඉන්දුරයටට දැනදේවල් දමඉන්න ඒවා ගැන්න හිතන්න එපාතිල. දැනනවා කිය මක් හිතට පියනවා. හිත දැකීමස්වභාවිකව සිද්ධුවන දෙයක්. හිතනවයි කියන්නේ ඕනකමින් කරන දෙයක්. දැනනක අචීතනකයි හිතන එක සචීතනකයි. අපි හිතන්නේ ඥානය පදනම් කරගන ඥානයේ ඇති වංකලංකිවා ඥනකෙන දන්න දට දන්න දේනව. අපිට දැන්නදී නොදැනී යනවා යමක් දෙැරු ආම මේ මොහොතේ අපේ හිට අතීතයට ගමන් කරවා ඒ ඥානී. සද්‍යැක් කැවුුණ ආන්න අපේ අතීත මතට සටන් අවදල ඒ අම්මයි තාත්තය බාපය මාමය අවසින් අපි අඳරගන්නවා. රූපය දැක්ක ඒ දුවය පුතාය මාමය බාපය ආදවසින් අපි අන්දුරගන්නවා. ඇදුර ගන්න අර අතීහිත අත්දකම මතුර සටනක ඥානය පදලන් කරග. එකනිසා ඥානය මතුවෙන හැම වෙලායකම හිත වර්තමාන මෝතේ නෑ හිත තියෙන්නේ මැරිච්චා අතීතය ඒ අතීතය ඉදල එකඟින් නෑ හිත එත ඉඳලා හිත අනාගදීත ගමන් කරනවා දඩයක් කාරේ සතත් දැක්කාම යායට හිතෙන මරාගෙන කන්න. මෙවෙන්නේයාගේ දක්ෂ කවතින මරට වනය කල තිවා අට අනාගත බලාපොරත්තුවක්. අයවාග තරුණයකට ලස්සන තරුණයක්තිවුණාම එ තරුණයකට ල්චන තරුණය පවුණම මට හොඳ ජාපපුෘරත්යක් නැන බාරිියාවක් කියලා හිතෙනවා. මෙයාගවාකග අන්න එතකෙට අතීත මතක සටහන් පදනන් කරගෙන හිත ගම ඒන්නේ වර්තමාන මෝතේ නෑ ප්‍රඥාව කියලකන්නේ වර්තමාන මෝතේ දැනදේ දනිමින් ඉන්න. අතර එය විනිවිදයාම එකටයි ඉන්සයි් කියලකන්න. ඒ විනිවිද යනකොට ඒ ඇත්තපේනු. උදාන්දරයන්ගේ පළවින් ධර්මදේශනාවන්න දම්බච්චක්ක පාර්තන සූතර ආපු කොඩ තාප සයන් වහන්සේ සෝ අමනා කියල බුදුදුුරු කාවම් බාසාාවෙන් සනා කරන අයිසුත්තරයේදී. කියන්නේ ආර්ත්මත්තු අන්‍යා කොන්්ඩ අ්‍යස ධම්ම චක්කු මුදපාතික. දම් දකින පහරමන කියල දම්ම කියලා කියන්නේ අපේ හිතර දැන්න ද දෙවල්ු. ඇ දදල රප කියයන්න වගේ කන්ඩ දැදවලට සද්ද කියන්න වගේ නහියට දැන්දවල ගන්ධ කියන්න වගේ දිවට දැන්දල රස කියන්න වගේ හමට දැනදිවල පොට්ටප කියන්නවාගේ හිතට දැන දල්ලට දම්ම කියන. ධම්ම කියනන්නේ චිත්ත රූප හිටෙන් මවා ගැන රූප බාහිර දේවල් නෙවෙයි. බාහිටින් ලැබෙන්නේ සිගනල් සං්ඥා ඒ සං්ඥා අ උඩ තමා අපි යම්මැන්දවල් දැන අඳුනාගන්න. ඉන්දයන් දැනගන්නවා මොලේඒ දැනගතද අඳුරගන්න. ඒ අඳුරගන්නේ පරණ මතර සටන් අනු කෙනෙක් ඒ බාප්පය මාමය ඒ ගාක්්‍යය ගලක්කය ඒ ගඟක්ක කියලා අඳරගන්නේ පරණ ඥානය පදනං කරය නම් කරන්න. යමක් අපි නමු කරන්නවා නම් එතකට අප හිට ගමන් කරති අතීතයට. ඥානයට ගමන් කරලා ඒ ඥානයේ ඩිතමා පිතත් ඒ ඥානය වර්දිනය වීමත් රෝජණත් වෙනවා නිවාන්දකින්ට හැබයි ඥානය නිවන්දකින්ට ැකි එක මංකලකිව සුඥානයෙන් නිවන්දකිට බෑ ඒ සුච ඥානය උඩඩ පහලන චින්තාවන හිතලත් නිවන්දකින්ට බෑ ඒකයි බුදහදුරු නිවන කරගන්න පුලන්දයක් නෙවවෙ කෙල හිත අගතන් කෙරක කරන්න බැ තෙනදවල් උඩ සකස් කර ගන්න පුළන් දෙයකුත්ය අ සංගතන් කෙරකය. ඒක හිතේ අර්තය ඉපදින දෙයක් නෙවෙයි අජාතන් කියන්නේ ඒ හිතේ අර්න් සිදධෙත් න අභෝතන් කර කියන්නේ ඒ තය නි්බාන් සුත්තරෙ. ඒක සනාතන සතතියක් ඒ සතතිය ඥානය නෙවේ ඥානය මැරිච්ච අතිීතයට අයුද්ධයක් ඥානය පදයන් කරන තම අපි නූපන් අනාගතය කරා අප බලාපොරොත්තු ඇතිකරගන්න චිත්තරප මවාගන්නේ හ මකලින් සතන් කළ කොන්ඩන් ආදුරන්ට දැ මේ හැම චිත්ත සූරුපයක්ම ඇතිරච්චගමන් නැතිවෙනවන ික සිතත් පායුණ ඒ තිවර තවයක් ඒෙන ර තයකක් ආදීවසින් චිතාවලක් සිතිි විලි කිල කිය එක වෙලා එක සිත ගට ව තින නෑ හැම හිතක්ම ඇතිර්චකම නැවෙන. එක හිතාක් කියල මක ඇත්වේ වී ඇතිවී නැතියවා. විදිලි බුබලක එකදිකට එලිය තියෙනවාගේ පෙවුණට ඒත් ස්පාක්ටිකක් එක එකල. ගිනිි දැල්ලක්ුණ ේමයි. ඇ ඇ ඇවිලඇ ඇ ප්‍රවාහතම අප එකක් වසෙන් ටින්. ඒකරතම අප මෝය කියන්නේ. ප්‍රවාය එකක් වසේ ස්තල් දෙයක්වතිෙන් දැකම්. අනි්‍ය දේ නිත්‍ය වසිෙන් දැකීම අපේ මෝය. දෙකර තම අපිසිල් පාලව කොන්න ආදරන්ට වුණේ මොක තාපචැන්ට ොකක්දවුණේ හැම හිතාක්ම ඇතිීජගමන් නැත්වේ ලන. කිසි මත කල්ලන්න පුළන්ද අතයි පුළලන්දකන්න න ඒකම උනාාචර තේරින් නැති අපට දැනන්නේ බාහිත තිේනද නෙවේ නැේ කිසිම ඉන්දරට බාය කිම දයක් තරන්න ඒදන තොරතුරුට හිතේ මෙවැනි දේවල් ිචතර අපිදන්න. ධර්ම තර ඇති දන්නන්නේ චිත්ත රප තරයි දරන්නේ ඒ අපි ඇලෙන්වත් ගැටව පුළන්දයක්න අල්ලගන්නවත් අතාරනක් පුළොන්දයක්නෑ. මෝයත් න තියෙනවා රාගයක්ත් නතියෙනවා දෝෂත් නතියවා ඇලිමත් නති ගැටීමත් නැතියෙනවා මුලාවත් නැතියෙනවා. අන්න ඒත් ත්වයට ඒත පත්තිවන තමා නිුවන් දකිම කළකය රාම කලකයන බුදුවීමම කලකය ඒත්තත්වයට පත්වීම ඥානය නෙවේ කරන්නටුවන ප්‍රඥාවෙන් ප්‍රඥාව කියන්නේ අපේ හිත ඇතුලො තියෙන ශක්තියක්. යමක ඇත්ත ඇතිසටිය දකින්ට පුළුවන් ශක්තිය. ඒ දැක්කට පස්සේ ඒ ශක්තියනුත් ප්‍රෝජනයක් ගය නැහැ එක පඥ්ඥාවිමුති කියන්නේ ජේත විමුක්ති කලඟ හිතනකුණුත් මිදෙනවා ලා සිට විිදෙට ඕන නන් දකින්නම් නුවනලොත් බදෙන් ඕන නුවන කියන හිතේ කරන දෙයක් නිවන් දකින්නම් ඒ හිත හාටයක්ට ඕන නවන අයිතිවන්නත් හිතට ඥානය අයිතිත් හිතට නිවණ හිතට අයිත දෙයක්න කිසි දෙකට අයිති දෙයක් නැවයි හිත නතර වනාව තියෙන්නේ නිවන. අපි හිතයි කියල කියන්නේ චින්තන වින්දන ගබඩාවකට සිතිවිල තියනවා අදාාස්තියනවා වින්දන තියන හැඟීම් තිය. ඒ වින්දනවලින් හැගීම්වලින් එහාට ගහැම තමා අපි හිතයි කිය හිතන ඒ සංකාරකොඩින් එහාට යන්න පුළාමෙන් ඒකට තමා විසංකාර ගතන් චිත්තන් කෙල දදානර කිව. ංකාර පාලවේවේදී ඒ අතාසු භාවය අපිට අනිත්‍ය දුක්කනාාත්ම කෙතමු. ඇති සිතව යංකින් සමුදය දම්මන් සබබන්ධන් නිරුද්ධම්මන්තකේල කොජ තාපතනන් වහන්සේ බෝදුන් ඇතිව හැම චිත්ත සුරපක් තිවුණ කියල ඒන්නේ තිය හැම චිත්ත සුරයක්ම අනිත්‍යයි දුක්කයි අනත්ම යදිරිච්චතුුතයේේදී යද නිච්චං තන්දුක්කං යන්දුක්කන් තදනත්තා. කිසිම චිත්ත සුරුපයකට. ඉස්තිරි පැවැත්නක් නෑ අනිත්‍යයි. ඉස්තිරි පැත්නක් නෑ කියැන්නේ දුක්කායි තියන තත්වය වෙන තත්වකට පෙල්ලෙනවා. ලිතරම තියන තත්වේ වෙනතත්වකට පෙළනෑ කියන්නේ කිසිම දේකට කිච්චම ති සූපයකට බාර කිසිම දේකට නෑ්‍ය තාවයක් නෑ. එනිසා අප දුල මමය මාගේ කියලා අල්ලා ගන්න පුළුවන්. ලිත්‍යය කිසිම දෙයක් නෑ ෂනික ඔය ඇතිවී නැතිවෙන පරම්පරාවක් කුච රැතිෙන් පැලි පරම්පරාවක් වැල් පලම්පලාාව චින්තාවල ව තෝට් වවස් ක රකලා හැඟිමක් කැනෙ ව කම්පන තරග බෞතික විජාචය අලුත්්‍යම යාගන තියනග ී ගිපුර පන්ස පස්සෙන් සතීට ග්‍රී් දර්ශන ඉතායිකයේ ලෝ කෑමදක් මැදල යෙන පරමාණවලින් කියල තම අවුරදු සීයක්ත් නෑි විද්‍යාච්චන යගෙන ඒ පරමාණවත් කඩන්න බිඳන්න පුළුවන් කියල. ඉස්ටලමකොල්ල පරමාණ වයාගත්ත ඉ පස්චයාගත්ත විද්‍යාත්නය ඒට බ්‍රණනව නි ට බ්‍ර ෙට . ඇතුළ ේවා ප ඉට පසේගොල් යා ගත්තා ප හැතිතින වාක් කියන තාක්පුංච අනුවල් දැන්ගේ ගොල්ල ගිය සතාර්ශේ ඉධාත්ත වච අනුඳල ඇත්තෑ විඳල අනු පහලනකම් කාලය තුළ ස්්‍රී තිෙරි කල සිද්ධන්ත පාග බීවුණන ඇවැයි අනු පදදිකතුවෙලා ඇම් සිද්ධාතය කියල ඇරි කියලා වෙනම සිද්ධ ැකක් දගත්ත ේ සලම සිද්ධන්තුලින් කිවෙන කම්පන තරංගෝලින් තමා හැම දෙයක් නිරවායවිෙන්. ඒ අනුව ඒගරලන්ට පේ මුළු විශ්ෂේම ෝකෙට්‍රයකක් කා සි කම්පන ඇති හැමදකම. එකදියක්ත් තවදයක වෙනස්වෙන කම්පන ප්‍රමාණයඩ ඉෙක්ට්‍රෝනෑ පටේක වෙනස්වන කම්පන ප්‍රමාණවට. එකම බයිල් ඒක කම්පන ප්‍රමාණය තවය ල්ල එකට වෙන. චැනල් ලෙගරයි ටව කරි නාලිකාක කම්පන ප්‍රමාණය තවයක වෙනස් එරි කටආඩේ කම්පන ප්‍රමාණය පැටෙන්න එක තයිකන කටානය කම්පනවලටඩ වෙනස් හිංසා ලෝක එකදයක් නශවයන කම්පනවල ඒ කම්පනඩ තමා ස්ට්‍රීං තල්කය කැන එකයි ශක්ති කම්පන තමා හැමදයක් අජල තියෙන්නේ ඒකයි බුදුහන්දුුරුකයි හැම දෙයක් අනිත්‍යයකල් ඩයින් මක් එකෙන ගතතිකයි. කම්පායින එකලකැ එක විජීන්නේ. කිසිමද එක ජියකට ඉන්නබ. රාතනයකෙන් එක විජයකට ඉන්න පුළන් හිතක් හදාගන්නක. එක ජකට හිතක් හිතන්නේ නැති හිතක් විඳ නැති හිතන්නේ නැති හික් හදාගන පුළන් ඒ නිිවිච්ච තත්වය හදාගන්න පුළුවන් හිතක් ඇත්තලි විතරයි.ඒ විදහදුර අන්තිම සාාවකෑවන සබත්ට කිව්වෙ එක බාහිරාර්ථ වෙනම තියවා. සමනෝන අති බාහිර සාමාන්‍යයක්ය තියෙන ශ්‍රමණයන් ඉන්නේ බුද්ධ සාාචනය විතරයි වෙන කිසිම සාචනයක ස්‍රහණෝ නෑ කියල. එක ගැබු තේරුම තමා සමනයක් ඇතින්නේ බාහිරෝනය ඇතුළුටයි. චිත්තන් ගසන කම්පති කෙනු භාවය හැමතැෙන කම්පන පුද්ගතලෝකට චිත්තන් ගසන කම්පතිකු හිට විතර කම්පාවිය. ඒත් චිත්තතත්වය මතුවෙන්නේ ඥානය පදනම් වෙලානෙවේ. ඥානය එයාට ගයාාට පස්සේ. ඥානයවට තමා පි හිතන්නේ ඥානය පදනං කරගනහි හි යාටග චේත විමුක්තිය කලා කියන්නේ එක. ඉයාති නුවන ඒ නුවනත් හිතීතියෙන ශක්තියක් ප්‍රඥාව කියලා කියන්නේ බදන්ටය වන එකට ප්‍රඥා විමුක්තිය කරක ඒකන බිදුනාම තමා එහාතියෙන් හිත එහා තියෙන නිවන කරය නිවන කියන්නේ හිතට අයිති දෙයක් නවේ එක සංකත ධර්මයක් හිත කියන්නේ හේතුවක ප්‍රතිඵලයක් සංකත ධර්මයක් අපේ හිත නිවන අසංගතයි දෙ න ඉපදින දෙයක් නෙවයි ඒ තමා සනාතන තත්විය මේ ගැඹරු ස්ුභාවය තේරුම් ගන්න නම් අපට අපේ හිතන් කරන්නපු බෑක. ඒකයි නිවන අතක්කා වචර කලැන හිත දැනව හිරි යමත් දැනිකිරකිෙන තක්කකිල් ිතක් විචාර කල විතක්කය කලක හිතට යමත් දැන. චලය කරේ දනිච ඉනිවිත්ේ හිට පවතින එකට. එන් එහාට ඇට ඕන. අතක් කාවචර විතෙන් දැනගන්න පුළුවන් දෙයක් නෙවේ එ නැතිබි දාදුරුව කියනවා නිවන ඇඟට දැනුව කිය. කායන පස්සිත්වා වීරිත සුත්ත්‍රර ගන්නාවකම කරතිෙනවා. ධාතසුත්තරේ බොහම පෑදැලිබ දවාාදුරු කරකවා. කායන කිය යදිිම පාච්චිකවා කයින් දැනගන්න පුළුවන් දෙයක් කයිට දැන්න දෙයක්. නිවන දැනගන්න පුළුවන් දෙයක් නෙවෙේ දැරන දෙයක් ඒ දැනඉන්න යම්කිති වෙලාවක නුවන පාල වනාම. දම කලින්කිව්වා දැන්න දේතියන මේ මෝති සාන්දිිට්ටික දැන්දන්න. අකාලිකා ඒ කාලේට අතින අතිී තනාගත කාලා ප්‍රයිට ින්න. ඒ ප්‍ර්චිකෝ මෙතනම තියෙනවා වෙන කොවත් නවතිය ඒ තත්වය මතුවෙන්නේ ඥානයෙන් එයාටගිය පත්්ඥාව මතුවේලා යමත් දකිින්ටි පුළන් වෙන විදර්ශනා ඥානය කියන එක අභි දර්ශනය විදර්ශන කරක අභි කියන උසස් දර්ශනය දැකීම පාල වුණා ඒ දෙකීම පාලවීමට පකාර වෙන්නේ ප්‍රඥ ප්‍රඥාව මංකල්ලිකූ වගේ අප තුළ මතියෙනදයක් දැන්රජී දැනිමි යෝගෙන් නොයි තයින්නකොට මතුවෙන්න කවදහරි ප්‍රඥාව එතුකට අපිට කවදහරි නිවන්රකට පුළුවන්ගින්.